ඔබෙක්වන්නේ ස්වාධින් රූපහනි රාත්‍රී ප්‍රධාන සිංහලපුත්විකාශයක් සමගින්. ප්‍රථමෙන් පුවත් සිරස්තල. කොරෝනාා පාලනී ශ්‍රී ලංකා ක්‍රමය යුරෝපස් සංගමී දැඩි ප්‍රසාදයට යුරෝපයේත් තොරටතු විවරවණ ලකුණු. අගමැති හම්කෝ අප්‍රිකානු රාජ්‍යතාන්ත්‍රිකින් ශ්‍රී ලංකාවේ කොෝනාා පාලනය ගැන සතුට පල කරයි. ඕක අනිත් පත්තට කැරකුණේ නැත්නම් චන්දය අගෝස්තු පහමයි මැකෝ චන්ද මෙහෙවමෙන්. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇමති දිනේශ අමතයි රටේ ක්‍රමය කැන හොදක් කියයි. ප්‍රංශය දේශපාලනියය හුදු යටතිිකුරුුවයි පලාාත්පාල්ල ්චන්දී පලය වමට හැවෙන් ොරෝනාවෙන් ලෝකය පීඩා විදිද්ධී ශ්‍රී ලංකාව එය කළමනාකරණය කළ ආකාරය පිළිබඳ සතුතු වන බව දක්ුණු අප්‍රිකා රාජ්‍යතාන්ත්‍රරකයන් අග්‍රාමාත්‍ය මහින්දරජ පක්ෂ මහතා හමුවේ පැවසුවා ඒ අර්ලීගහමන්දිරයේදී ඔවුන් හමූ අවස්ථාවේදී ්‍රීලන්කවේ දකුණු අප්‍රිකා මහොකොම සාරිස් පී ප ක් හත්මියගේ ප්‍රදහනත්වෙන්යුත් නියෝජිත පිරිසකුයි, මෙලෙස අග්‍රමාතිවරයා හමු වොනේ. අප්‍රිකාරටවල් කිහිපයකම තානපතිවරු නැතුු නිල ධහරයෙන් මෙම අවස්ථාවට එක් වන. දෙපර්ශවය අතර සමතා තවතුරටත් ශක්තිමත් කරමින් සිද වූ මෙ මහමු වේදී. අප්‍රිකා නියෝජචත පිරිස අග්‍රමත්්‍යවරයා ජනාධිපති දුරය දරන සමයේ අපප්‍රිකා රටව සමක වඩත් සමීපව කටයුතු කළ ආකාර සිහිපත් කලා. මෙිහිද අදහස්ැක්කූ ශවිලංකාවේ සේෂල්ස් මහකොමසාරරිස් වින්සට් කොන්ඩරිඩ් මඩරෙක් හතා කියයා සිටියේ තමරට ශ්‍රවීලංකාව සමග විශේෂයෙන් සෞඛ්‍ය සේවය සමඟ සහයෝගතාව වර්ධන කර ගැනීමට අපේක්ෂා කරන වයි. රනවලින් නතුරුවශ් වෙලංකාවේ සංචාරකර්මාන්තය සංවර්ධනයට සහයදින බවද ඔහු සඳහන් කලා ශුලංකාවේ තේ සම්හන්ධීන් ඊජප්තු තනපතිවරයා ප්‍රසාධය පල කළලා ශවලංකික සිසුන්ට දකුණුව ප්‍රිකාව තුළ වැඩි වශයෙන් ශිෂත්ව ලබාදීමට ද මෙහිදී එකඟතාව පලවුණ. திரு விளංக்காவே கொரோணமර්ந்தன වැඩபிිலிවෙ ஐுரோப்பா සங்கமே ඇகීමට ලක්வண. එම සங்கமே සාමාஞ்சிක නොவன ட்டக்லிஸ் கொரோண அமර්ந்தன டபிිலிவேலே சாரத்த கத்துவே மது. இම ரட்டவලට ඇතුருුවීමටஸ் விளகாාවට අවසரே ලபாதීමாய் ஒன் தீரனே කඇත්த்தை. داனிக்கு, யாவற்கலின කරணු ලබன ඔගේ லைஸ்තුவට, ஸ்ලංකාාව ඇතුரත්වීමට නමත බවත් නිවෙதයක් නිகு කරමින් ஐரோப்பா සங்கமே விලංங்க காயாலே පවசனවා. அமெரிக்காவு பிரசிீலி, சியாාව වැනි රටவாල් ඔන්ගේ லைස්තුවට ඇතුළත් වීනහ. ශ්‍රriලංකා සහයෝගීතාව සහ නැවත පදිංච කිරම් ඇමெරිකාාවේ ඇගීමට ලක්පුනා. ඇමெරිக்கா ර්लेකා, மைයිக் පොම්පියෝ, විදි ශමාත්‍ය දිේශගුණ වර්තන මහතා දුරකතනෙන් අමතමෙනයි මේබාව සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ අමරිකාවතර දවිපාර්ශක සමඳතා සම්බන්ධයෙන් එරට රාච්ලයකම් සහ දිනේශ ගුණවර්ධන මහතාතර මෙම දුරකතර සංවාතය පැවත්නා. කොවි 21හේ ශ්‍රීලංකාවට ප්‍රධනය කළ සවසන ආධරක සහ අමරිකාතුල මියන පාහිදශම අටක් වූ ආර්ථික සහනදීමමනාව අරක්ෂාවහ ත්‍රස්ථවාද කටයතුමෙන්ම ජාත්‍යන්තර ආර්ථික සහයෝගතාවපලිබඳ මෙහිදීසා කච්ා කරුණා. සහස්්‍රික සහයගතා ිවල් සුමහෙවත් MC සම්බන්ධෙන් වූවර්තා පිළිබඳ කරුණු දක්වීමක් සිදුෙරුණ. දිරි පාලමිේතු මතිවරණය කැනද සාකච්ා කලා. ජූලි හතරනටතා යෙදිෙන මෙරිකා නිදාස්ති නීට ශ්‍රිලංකාවේ සුබපැතුම් එක්කිරීමට අමාතේ දිනශ් කුණවර්තන මහතා මහිදීකට හෙතුළලා. ඉඩම් වංචා වැලැක්පීමට ඊ ඉඩම් ලියාපදිංචිය කඩි නම් කිරීමට ජනාධිපති ගෝටාබභෙරාජ පක්ෂව මැතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාරර්යාලේ පැවති සාකච්ඡාවකදී. ඩම් වංචනික ලෙස ලියාපදිංචිය සහ ප්‍රමාන්ධය හේතුවෙන් ජනතාව ගැටළුවලට මුහුණතිී සිරනවා. ඩම් කොමසාරිස් ジェெනරල් පර්තමේන්තුව ඩම් ෙටමුල් කිරීමේ ආතනය මිින්දූරු සහරජිස්ටර් ジェනරල් දෙපාර්තමේන්තුව ඒකා බදව, ඊ ඉඩම් ල්‍යාපදිංචිය වේකවත් කිරීමේ අශ්‍යතාව ජනාතිපතිතුමා පෙන්වාදුන්න. වනජීවිී සහ වනසන් රක්‍ෂණ පරිස රාත්‍යංශවය ඒකා බද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුවඋපදිස් ලබාදුන්නා. මෙම වැඩසටහනයටතේ ඔප්පු පත්තිරු පරිගනක ගත කරෙනවා. ඒතුරින් න් Onlineයින් ක්‍රමය ඔස්සේ ඉඩම් තොරතුු ලබා ගැනීමට හැකිවීම තුළින් ඉඩම් වංචා වැඩක්වේ හැකි වයි නිලදහරින් පෙන්වාදදුන්නේ. මෙලෙස ලියාපදිංච කරන ඉඩම් සඳ ඉලෙක්ට්‍රොනිික පාස්පොතක් නිකුත් රීමටද සැලසුම් කරතිබෙනවා. जोෝली මස දහතුන දා හතර පහළව දාසේ සහත් දා හතය නදිනියන් හි, තැපල් චන්ද සලකුණු කිරීමට අවස්සාාව හිමි වන බව මැතිවන්න කොමිසමේ සभाාපති මහින්ද දේශ ප්‍රියමතා අද प्र්‍රකාශව කලා. දිනට චන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවනු තැපැල් චන්ද දායකන්ට දබන විස්ස විසක යන දෙනයන්හි දිස්්‍රීක් ලේකම් කාර්යාල වලද චන්දය භාවිත කළ හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නන්නේ චන්දය මහවිතේ දී මතුවන ගැටලු පිළිබඳවද. මහින්ද දේශප්‍රිය මහතා මෙම මාන්ත්‍ය හමුවේදී කරුණු පැහදිලි කලා. මාධ්‍ය අයිත ප්‍රහනී සමඟද මහින්ද දේශප්‍රී මහතා අද පෙරවරු වේසා කච්චාවක් පවැත්වූවා. ධ පාජන්ද ලුණු කරන්න තින්නේ. දහතුන්න දහතර පහලව! දසය දාහත. ජුලි මාසි විශ්වයෙන්දයි විසි එක්වවැනි දයි. ලකුණ කරනවා තරල් චන්ද දෙන්න බැරි වෙච්චයියට. අක්්චෙරයටෙන් නොනේ හේ. මැතිවරෙන මාර්ගෝපදේශ පිළිබඳවද අඩහස් පල කළ කොමිසම මේ සභහපති මහින්ද දේශප්‍රිය හතා. චන්ද විසිව තියෙන්නේ කොතනද කවදද ඔබේ නම පිළිවලාංකයසාචන්ද පොල කියලා තියෙන දැනීම් පත්්‍රිකාව තමයි නිල්ල චන්ද දැනීම් පත්‍ර. ඒකේ සමහර වෙලාවට නමේ වැරදි තියෙන්න්න පුළුවන්. මල්ලාලට ස්ත්‍රීපුරජභාවයක්ත් වැදිලා. හැඳුනුම් පත්තංක්‍යත් පවැරදිලා තිනවා. නමුත් ඒවත් චන්දේදැමීමට බාධාවක් නෙවෙේ. නමේ වෙනසක් තියෙනවන්න හැඳුරුම් පත්තල හොඟක් වෙලාවට එක තියන වරදත්තමයි දැන් අපි අරගෙන හැඳුරුම් පතේ තියෙන්නේ අලුත් හැඳනුම් පත්තන්ගේ අපි පොතේ තියෙන්නේ අපි පෝලිින්ං කාටකෙදින පරණංගය. ඒ මනොත් එක කැටලුවක් නෑ. එක බයනතුූ යන්න ඒක අපේ කාරයමල්ලේ තේරුම් අරගෙන අපිමිය ජනතාවකට කියන්නන්නේ චන්දයන්න පුළුව. ඇතිවරන නීති ල්ලගනය ක හොත් ැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි හින්ද දේශප්‍රියීම හතා මෙහිදී ප්‍රකාශශ කළේ. මේ මාර්ගෝප්‍රදේශවල මේක බැලූ බැල්මට චන්දති යන්න බෑවාගේ තුමයි තියෙන්. මූලික කරනුතුන මුක්කාවරණ කලනීම සැන්ට ස්කරීීමනත්තන් සබන්්යෝදා අතයේදීම පිරිසදුව මීතරයේ ඉදුරතපාගේ. අපේ චන්දය ඕකමත්තා පහහින දබවති. මේ අතර විතරක් නැම සම්පූර්ණම. ර තියාගන්න වෙන. කෝමද මීටරේ දුරතියන් චන්ද තියන්නේ. බෑ කියල දෙයක් නෑ. තියන්නම ඕන ලෝකෙ කැරකවනෙක නවතුනොත් හරි හයියෙන් කරගවන්න ගත්ත් හරි මයි අපට න්දනොතියයි නැතන් අපි. අනිවාර්යෙන්ම ගෝස්තු පස්වෙන් ද චන්ද තියන්න. අපි වෝට සට කියනවා. මේක පුළුවන් හැමෝම නිල් පාටරරි කල්ුපාටරි ෝල් පොයින්් එකක් කරන්න එඩ හැබයි ගෙනාවෙන් නැතිවුණාම අපිර ප්‍රියසරල් ලොල දැකමක්දන්න ඇයි පන ො ද. පැනොඩද අකේ පැන පොඩ දෙ තංගි මාමේ නැ දෙෙක් බ්පෙක් පෑන් අරන්න නැපැ පෑන් ැතඟි පැන් දෙෙනවා දැන් මැතිවරණනි නීති වාහනවල ස්්්‍රිකර ගහගෙනෑ විඳීම. එක අපේක්්චකයකුට පුළුවන් තමන් යනවානේ පමණයි. එයා යන්නත්ව වෙනවානොල ගහන්න බෑ. ආධාරකරුව පොටවන් යනවා හනොල ගහන් යන්න බෑ පොලිසේවත්ත ඩඟුට ගන්න. ඕන වෙලාගන්න පුළුවන් බිදුවයි හතයි එකයි අනු එකයි හැටදාහම. පෝවයිබල් කරන්න අටේ තොරතුකු එනවා දුට වහමහුත් අපට නවත්තන්න පුළුව. මැතිවන්න සමයේ මාධ්‍ය භාවිතයේ දී ස්වාදීන රූපවාහිනේ ඇතුරු අනිකුත් ්‍රරාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ මැතිවන්න කොමිස මේ සභහපතිවරයා අගය කලා මාධ්‍ය භාවිාවගෙන තර ලැබින් පැමිලිගෙන අවාද ප්‍රානීංග සාචාාවේද සාකචාර ි ස්තුතිවන්දෙන අතරම රූපවා අනිටත් අයි. ඒජනත් ුවන් දිලටත් බරපතල පැමිල්ි මොකද නැබීම ගැන එක ඉතාම සතුරට කරුණවා. අපිඉල්ලි මක්කරාද එම අතනලේ තරන් කරන අපේක්ෂකයෝ සංගීත වැඩ සටහ වලට හරි ධර්ම දේශනාවලට වනක් කැඳවීමෙන් පැලකින්න කියලා. මොකද ඒකට හේතුව වෙනත් පක්ෂවලටනයි එම පක්සේම පේක්චකයෝ විරුද්ධ. වැඩිපුර වාාසිතිනා කියෙන. එකල නොමිලේ ප්‍රචාරයයක්දත්. විවෘත කිරීමට ගෙල්ලා එක විවෘත කරයි කියලා තපරතියක්. ැම් මිනිත්වක් පඩන්නනවා ඒක දැන්නීමකින් ගන්න ගයොත්තේම ක්ෂ දෙක තුනක්යන් ද සමර්වානයිල්ඩ තිරවල දහන්න දෙන්න ඇත්තේ. එ තිරේක දැම්මත්ෙ එකයි පාරලාාතිීන පාරරා ගැන එකත් දැම්මත්කයි චන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ගැනද මෙම මාධ්‍ය හමේඩී මහින්ද දේශප්‍රියම හතා කරුණු හෙළිකළේ මෙලෙසේල් චන්දත් අනිචන්දත් ඔක්හම උදේ අගට ගලන්ගරන මහි තන් ඉන්න මනා පගන ල නි. ගටගන්න ලාක් කටක් කියන්න බෑන් පාටිකන්ටි න්නමයි. රිසල්ස් බලාපොරොත්තු වෙන්නේ කොයි වෙලාවෙත්. දැම් මේක මංකිව්හත් අපි දෙෙන අහතරට කලින්. වරදිලාවත් රිසල් පනක්කුණනොත් කොහරික මකෝ කෝයකොච්ච රිචල්ස් ඒස පේස්තු පුක්කොල අරෙෙන් රිසල් දානො කටිය මු හොර රි ස්ධදාන මේක හන්ුගන්න වෙනස් කරන යනව කියලග ඒකට අපි කියන්නේ. අපිට පලවෙනි ප්‍රතිඵලේදෙන් හොට හතර තරමේකෝ හැරි. ඔක්කොමටික දීල ඉවරන කොට. ි බලාපොත්තු නොර දහ වෙන කොට පත් පුළුවන් විහලා රටේ හාණ්ඩු බලයන කාරද කියලා කියන්න මංගවේ දෙන්න බලාපොරොත්තු වෙනවා කොච්චර ඉන්න ද අප අපට බලාපරොත්තු ේමදීපුවාය කැඩිච්චේය ඒක ඉන්දා කිසි දෙයක් ඉක්තිර කරලා කියන්න ෑ මයින්ද දපිය ඒ කාලේ විිකුන්ලයිවරයි කොරොනාාරෝගය සම්පූර්ණයෙන්ම පාලනයී නොමති බැවින් සෞඛ්‍යංශ ලබාදී ඇති උපදෙස් අනුගමනයකිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශාව දහරණය කරනවා. මැරටින් වාර්තාාවන කොරනාාරෝගීගේ සංඛ්‍යාව දෙදහස් හතලිස් දෙකක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දෛන්දික කටයුතු යළි ආරම්භ කළද සෞඛ්‍යශ ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපතින ලෙස දැනුවත් කරෙනවා. මකආවන්න පැඳීම ද්‍රස්ථභාවේ ආරක්ෂාකිරීම මෙන්ම ජනතාව වැඩිවාශය ඒ රශී නොවී මඇතුළු සෞඛ්‍යශ ලබාද ඇති උපදෙස් පිළිපැතිවතුලින්, කොරණා වෛරසය මුළමනින්ම පරාචිය කළහකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. කොරෝුණා වෛරසේ ආසාධනයවීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව තුන් සය විසි පහක්. කොරණ ඔබවට සැක සහිතව පුද්ගලින් හතලෙස් නවතිෙනකු වෛද අධීක්ෂණයටතේ ප්‍රතිකාර ලබනවා. කොරුණ ආසාදරේ වී සිටි එදදාහත් සත්්‍යයේ කොළොස්තෙනකු පූර්්ණ සුවය ලබා රොහල්වලින් පිටවගයා. බාහිර සමාජෙන් කොරන ආසාරිතැන් හමුණ වුණද පිසිර් පරීක්ෂණ අකන්්ඩවසිදු කරෙනවා. මෙ අතර දිවේනේ සේලු දිවාසුරකුම් ධ්‍යස්ථාද අනිද්දාාසිට විවෘත්ත කිරීමට අවසර ලාී ඇති බවල් අමාත්‍ය පවිත්‍රා වන්න්‍ය රච්චි මහත්මය පවසනවා. රජේ වාත නයධානින්ගේ සංකමය මධ්‍යහම්මක් පවත්වමින් කරණ වෛරසේ දෙවන රැල්ලක් සම් බදයෙන් අදහස් දැක්වීමක් සිදුකලා. දවසගාන අපිට වාර්තාාවන රෝගී එක් ගුවන්තොට පෙේ හම තන් රෝධයන මධ්‍යස්ථාව වලෙ තුමයි වාර්තාවෙන් ඒහර අපි ලක අදානමක් තියෙන. එක හරිට කළමනා කරණය කරගත් නැත්තන් අපි ය අවාාන ගුණ තෙුණයවා ෝක අනිතරටවල් එක ම ද්ුවමින්තින් සැහල්ලුව හිතන්න බ. එඒ අපි විශේෂයෙන් ඉතාම ගැඹරෙන් රට ආර්ථකය සංචාර කර්මාන්තයතුන් සල්ල සම්දධය අප ීන්තු ර ග තු හම. හමියන්නබෑ නමු ෙසියල්ල ඉතාම හොඳින් කලමනා කරණය කරගත්ත නැත්තන් අපට නවත වටයකින් අර මාර්තු මැදනකට ි ත ගනර ද ේ පි ත් ත් හ පල ඇතිවේ පාසල් ර්ත කරන්න පස ත ර ගන්න වා න ප්‍රශ් දන්න අපිට තොට පසල් පටන් ගත්තන පස ඇව ත්යන් හරිට කළමනා කරනය කරන්න හරි දක් සහ වැට පිල්ලක් ේනවාද. අ ිනිසුට මත නැත්තන් මාම දරස්ට භාවිතියාගන්නන කියලා අත් සෝදන්න න කිය මවාර්නය හරි ප. චි කරන්නඕන කිය අනාගතේ සම්බධ අපි සතුරවෙන්න බෑ අහම්බුලෙස තෝරාගත්ත සම්පල්වල රෝගීන් වාර්තා නොයිනවාය කියෙනකින් කිසිේත්ම අදහස් වෙන්න රෝගේෙ නැහ වරේ සමාජයෙන් තුරං වුණ කියලා. වෛරස තියනවා.ෛරස දනවය රෝගේ කොයිවල හරි මත්වන්න පුළුවන්. කොරඩ වෛරසේ ආසාධනී වීසිටි නවික හමුදාසාමාජකින් අටසේඇතිස් හතිනකූ පූර්්න සුව ලබා රෝහල්වලින් පිටවගියා. ඒ හිතිනෙත් නාවික හමුදාසාමාජිකින් දස දෙනකූ පෝට්න සුවය ලැබවා. ාතික බෝනරෝග විද්‍යාතින සිරි පස්තනෙකු තෙල්දිනනි රෝහලේසිට හතර දිනකු සහ, මින්වකුට රෝහලෙසිටි එක් අයිකුයි සල පාපිට වගේ. දෝ කටසාහ මැේශයාව සිරී ශ්‍ර ංකිකෙන් දෙසිියකට අසන්න පිරිසක් අ අලුවම දිවෙන්ට පැවිඩියා, P පරේක්ෂණවල්ට ලක්කරීමෙන් පසු එම පිරිසඳ රෝධානමදධ්‍යස්ථාන වෙති ොමුකිරීම ටයිපිය රගැනුණේ. වි ගෝලිය වසන්ගතේ දරුතුම තත්වය මෙතෙක් උදාවී නොමති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. වයිරස් ්‍යාපතිය ී මස හයක් ගත වැඇතත් ඒ අවසන්වීමට ආසන්න ව හෝ නොමැති බවයි එඒහි ප්‍රානී ටන්ෝස් ඇඩනම් ග්‍රබියස් පවසන්නේ පරිීක්ෂා කිරීම හඳුනාකිනීම හොද කලා කිරීම සහ නිරෝධානයන පියවර තෞදුරටත් අනුගමනයළුතු බ ඔහු අවධරනය කරනවා. හෙවත් නොව කරුණා වරිස මෙවැනිට ලෝපුරා එක් කෝටි හාර ලක්ෂ පනස් එක් දහස් අසු හයිදිෙනෙකුට ආසාධනයවීතිබෙනවා. සුවේ ලබ ඇති රෝකීන් සංඛ්‍යාව පනස් හත් ලක්ෂ හයිදහස් අටස පනස් හතා. වයිසේ ආසාධනය හෙත්තුවෙන් මරණ පන්ලක්ෂ නම දහස් එක්සි හැට හතරක් වර්තාබනවා. රටවල් හා ස්වම්පාලන ප්‍රදේශ දෙසිී දහතුනක වරිස ව්‍යාපත වී ඇතිබවයි ලෝකසව් කෙ සංවිධානය පවසන්නේ. ෛරසය ්‍යප්තවීමේ අවධානමහතුයින් වජන් නගර ආසාසන්නේ පිහිට ඇන්සින් ප්‍රදේශය යළි වසාදමීමට ඊ තීරණය කෙරුණා. අත්‍යවශ්‍ය සේවාසඳහා පමණක් නිවසින් එක් පුද්ගලයකුට දිනකට වරක් පමණක් පිටතට යාමට අවසර හිමවන අතර පිටස්තර පුදගලින්ට එම ප්‍රදේශයට ඇතුළවීමතා නම් කරතිබෙනවා.මහිතුවන් ලක්ෂ හතරක පමණ ජනතාවක්ත බලපෑම් එල්ී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර චීනය පැතිරන්න තවත් වසංගත වඋනක් සම්බන්ධින් විදස් මාධ්‍යවාර්තා කරතිබනා. අදාළ උුණ රෝගය ඌරන් මකින් පැතිරයන අතරයඒ මිනිසාට වැලදීමේ හැකියාවක් ඇතිබව විද්‍යාඥීෙන් අනාවරණය කරගෙනති වෙනවා. නව උන රෝගය සඳහා ොරොත්තු දීමේ ප්‍රතිශක්යක් මනිසුන් තුළ නොමැතිහෙයින් මේද ගෝලියය වසංග තත්වයක් දක්වා පෙතිරයා හැකි ැවින් කඩිනමින් පාලනය කළ යුතු බවයි බලධාරින් පෙන් වාදෙන්නේ. ඇමෙකාවේ ජලි විියෘත ක්‍රරීමට යෝජතු තිබූ ප්‍රාන්ත රැසක් නැවත එම සැලසම් වෙනස්ක්‍රීමට කටයුතු කරති වෙනවා. ඒ එරට පුරා නැවතත්ේගෙන් කොවිට් ආසාධතින් හඳනා ගැනීමත් සමග. ගත වූපෑ විසි හතර තුළ හඳුනාකත් ආසාතිතින් හලස් හර දහස් හත් තිස් හතරත් සමඟෙන් අමරිකාවේ කොයිත් ආසාතිතින්ගේ සංඛ්‍යාව විසි හය ලක්ෂ අසූ දෙදහස්ස ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛාව එක් ලක්ෂ විසි අටදහස් හත්සය අසූ අටක්. ගත වූපෑ විසි හතර තුළ වැඩිම කොවිට මරණවාර්තා වූයේ බ්්‍රසිහිලෙන්. එය හත්සිය විසි හතාක් ්්‍රෙසිලේ සමස්ත ආසාධතින් සංඛ්‍යාව ලක්ෂ දහතුන ඉක්මවාගේ පවයි විදිස් වාර්තා පින්වාතින්නේ. ඉදිය අවෂධ සමාක්කමක් මගින් නිෂ්පාතිනය කර ඇති COොවිD-19 රෝගන් සඳහා වූ අවෂදය මිනිසුන් යොදාගෙන අත්තදා බැලීමට අවසර ලබා තිබෙනවා. එම අෞෂදය කොවෙක්සින් ලෙසනම් ක්‍රතිබෙනවා ඉන්දයාපුරා ලබන මස තුළදී මෙම අත්තදා පැලීම් සිදුකිරීමට නීතවතිබෙනවා. ඉන්ති්‍යාවේ මේවනි විට කොවිත් ආසාතිතින් පන්ලක්ෂ හැට හත්දහස් පන්සේ තිස්හයක් වාර්තාපන අතරව මේ ගිය සංඛ්‍යාව දාසය දහස එක්මවාකොස්ත වෙනවාා. එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රම සිංහ හතා නුගේ ගොඩ නලන්දාරාමය වෙත ගොස් ආගමික වතවත් වලට සහබා කියවුණ නුගගේ ගොඩ නාලන්දාරාමේ වෙතගේ රනිල් වෙක්‍රම සිංහ මහතා පුජ තීනාවල පාලිති ස්වුවමීන් වහසේ ැහැදක් ආශිර්වාද ලබාගත්තා හිටපු පාලමින්තු මන්ත්‍රීවරුන් වන රවේරුණනායක සහ බෑ ගමගන මහතතුරු ඇතුළ පිරිසක් මීට් එක් සිටිය. අපේ සංඝ්‍යාවන්සේවත් වෙන පූජක පක්ෂයයක්වත් පිළිබඳ දේශපාලනය කතා කළ දේශපාල වසෙන් පහර ගන්නවත් ප්‍රියාකරන්ට ූමනාක් නෑ අද රටේ ජනතා වෙනුවෙන් අපි අපේ යෝජන ඉදිරිපත් කල්ලා අපි කැමතියි ඒ ගැන වාදකරන්නට ආණ්ඩුවල් ඇස්තින මේ ප්‍රතිපත්ති ගැන වාදකරොත් විතරයි තරුණ තරයෝේ පරම්පරාටික පුඩ වැසියොත් වැඩිහිටිය ඇත් ආපහු මේ චන්ද දෙට සහභයිකරගන්න පුුව ඇතරි රහහි පිට අභේයරාමේ වෙත කියරනිල් වික්‍රම සිංහ මහතා ආගමික වතා පත්තුලට සභාකී වොඩක්. පසුගිය යහපාල සමේදී යුක්තිය පසුඳලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනී කරණයට ලක්වතිබූ බව හිටපු සොලිසිටේ ජෙනරාල් සහද ගම්ලක් මහතා පවසනවා දේශපාල පලිගනින් පිළිබඳ ස්ොයා බල්ල ජනාධපති කොමිස මහමුවේ සාක්ෂි ලබාදමෙනුයි ඔහු මේ බව පැවසුවේ. ජනත විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දෙසානායක හිට පුුණාාවි කහමුදාපති අමිරල් රවවින්ද්‍ර විජයගුණරක්්න අල්ලස්හෝ දෝෂනචෝදනාව මර්ෂණන කොමසේ හිට පුවත් ්‍යක්ෂජනරාල් දිරුක්ෂි ඩයිස් විේක්‍රමසිංක ශ්‍ර ලංකා නතික්න සංගමේ හිට පුසමහපති උපල් ජයිසූරය යන අය ඇතුළු වග උතරකරුවන් පිරිසක් කොමිස මහමුවේ අද පෙනී සිටයා. ඇන් ගඩ් සමාගමට අයත් එV මහනුුවර නැව සහන්දී සාක්ෂිලබාදමින්. සහත ගම්ලත් මහතා කියා සිටියේ ඒ පිළිබඳව අරලී ගහමන්දිරේදේ හිට පපුුවග්‍රා මාතිරණනිල් වෙක්‍රමසිංහ මහතා සමග කිහිප විටකදේසාකච්ා පවත්වා ඇති බවයි. නිශංකේනාධිපති මහතාගේ ගුවන් ගන් බලපතුුවේ රඳුව තබාගැනීමෙන් ඔහගේ මානව හිමිකම් කණවිය හැකි බවට තමා දැනම්දුන් බවද සහත ගම්ලත් මහතා පැවසවා. හිට පුජනාධිපතිමතු්‍ර පල සිරිසද මහතා සමඟද මේ සහන්දෙන් සාකච්ඡා කරඇති බවයි සාක්ෂිකරු පැවසුවේ නිල් වි්‍රමසිංහ හතාමෙන්ම චන්ද්‍රිකුමාරතුංග මහත්මියද මෙයාකායෙන්ම රච්ච නිලදහරෙන් කඳවා විභහග වන නඩු සම්හන්දයෙන් විමසාඇති බවත් මේමුළුමින්ම වැරදි පූර්වා දර්ශයක් බවත් සාක්ෂිකරු කොමසමහමුවේ ප්‍රකාශ කලා. ්‍රානිල් වි්‍රමසිංහ මහතාගේ ප්‍රධහනත්වෙන් පවතිසාකච්චාවකදේ ඇව ගඩ් නඩුව පිළිබඳව විමසවා. ඉහිේ පටලි චම්පිකරණපක හිටපු අමාතිවරයා නිෂ්ංක සේනාදීපතිට රටය නිලදහරයකුට අවසරද ඇති බවත්. හුගේ වැඩ හනම් කළයුතු බවත් මෙසේට ගසමින්න් ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු සඳහන් කළලා. ගෝට අභ රාජ පක්ෂ මහතාට එරහිව සාක්ෂියඇත්නම් හුවත් දනංගුවට ගණඩාල් ලෙසද පාටලී චම්පිකරන්නවක මහතා තමාමට කිය සිටි බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. තමන්ට ආයත් ප්‍රදේශවල අපරාධ මර්තනය කිරීම සමහන්ඳයෙන් ්‍රේෂ්ඨ පොලිස් නිලදහරින් වගකීම් දැරියයුතු බව ආරක්ෂ කලේකම් විශ්නාාමික මේචිචයන් වල් කමල් ගුණරත්න මතා පවසනවා. ේෂ් පොලි අධිකාරිවරුන් සහ පොලස් අධිකාරිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂකමාත්‍යංශයේ පැවැති හමෝකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ තම පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක අපාධ කල්ලි ක්‍රිය කාරකම් කපම් ලබාගැනම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩලීමේ වගකීබ ජේෂ්ට පොලිස් නිර්ධාරින් භාරකතයුතු බවයි නිල ඇඳදු මේ ගෞරුවේ ආරක්ෂා කළ හැකේ එලෙස ක්‍රියාකිරීමෙන් පමණක් බවයි අරක්ෂ කලකම්වරයාපෙන් වාතුන්නේ ෙ නොැව මුදලට ඇවීබෙන් ෘතිය හැල්ලුවට ලක් නොකරන ලෙසද එමහතාඉල්ලා සිටියා. අදාල පොලස් වසම්වල අපාධ කල්ලික්‍රියාකාරකම් මද්‍රෆිල්චාවාරම්මඇතුලු නීති විරෝධී ක්‍රියාස්සම් පාදයෙන් වාර්තාවක් ලබාතිල්ලෙස අරක්ෂක මා්‍යශ්‍යය පොලිස් අධිකාරීවරුන්ට දැනුම්දී තිබෙනවා. මෙවන විටත් එම වාර්තා ලැබී නැති බවයි අරක්ෂ කලකම්වරයා කියයා සිටියේ. ජාතිකා ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙල ක්‍රියත්මක ව යුතු බව කමල් ගන්රත්න මහතා අවධාරණය කලා. හිටපු මහාදී කරන විනිසුරු අවහප්‍රාප්ත මහනාමත් තිලකරත්න මහතාට අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. වසර තිහකට ආසන්න කාලයක් මහදිකන මිනිසරවරයෙකු ලෙස සේවේක ඇති මහනාම තිලකරත්න මහතා අබහ ප්‍රාප්ත වන විටේ හැත්තැ නවනවයේ පසුවනා. ආනෝරනාාත්මක නඩුතිීන්දු රැසක් ලබා දුන් ඒ මහතා චනාධිපති කොමිෂන් සහා කිහිපේකම සබහපති දුර දැරවා. එ මහතාගේ දේහෙට අවසන් ගෞරව දැක වූ අග්‍රමාතය මහිද රජපක්ෂ හතා පෞවලේ ඥාතින් මෙත සියශෂෝකයද ප්‍රකාශ්‍ර කළ අභහපාප්්‍ර මහනාම තිලිකරත්න මහතාගේ දේහය පිල්බඳ අවසන් කටයුතු හෝමාගම නියද කළ පොද සුසාන භහමේති ලබන සෙනසුරාඩා සිදුකිරීමට නියමිතයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යෝජනාවලිය සම්බන්ධ අධ්‍යාපන කාර්යසාධන බලකාය අද වැැස් වනා. ය මාතය දල සලහ පිරිම මහතාගේ ප්‍රදහනත් පෙන්. අධ්‍යාපන ාමාත්‍යංශවයේදී මෙම යෝජනාවලේ පිළිබඳ අධ්‍යාපනනාමාත්‍යංශවයට සබහඳ ජේෂ්ට නිල දහරින් දැනුවත් කිරීමයි මෙහිදී සිදු කෙරනේ. තසිියලු දෙගේම අදහස් ලියන්න තියෙනකක් පලියල එවන්න අපි ඕම එකට ඇහකක් දෙෙනවා. එහ මේ එකක්බ බලලතමයි අපිට තොන්නට මේක උපර මේ කරන්න සෙල් දැන්ඩක්ට නන එක නැශනල්ලයිජන් එක මේක එක්සමිනේෂන්ස්වලින් කරවලරන එකක් නෙවෙයි දබොත්ි එක්සමනේෂන් කර එක අයින් කරන්නන. හො මේ ර අම්බර ත්තලක බල පපුත්තියන ලමය විවාගන් පස්සේ උුන කියන අපට එක පාර දෙවල් කරන්නමෑ මේ අපි ට්‍රන්සිෂන් එකත් තියනෙ එකත් වහල ද අන්නමෑන පත්ේ අපි ඒකට බොකොද කරන්න කියෙ කතිට කතා කරන්න සි දේලා තිය නො අපි අඩුත් ගනත්තවයි යන්නේ මේ සමගින් ස්වාදින්රූ පහනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමාට පත්වනවා. ඔබට සුභරාත්‍රයක්.